අලුත් බබාගේ කාමරේ. අද අපි කතා කරන්නේ ඔන්න පුංචි පැටියෙක් ඉපදිලා ගෙනහලා තියන කාමරයක් ලෑස්ති කරනවනේ ගෙදර. ඉතින් ඕක කොහොමද සකස් කරගන්නේ? මොනවද ඒ කාමරේට තියන්නේ මොනවද අවශ්‍යතා කියලා. ඇත්තටම අලුත් බබෙක්ගේ කාමරයක් කිව්වහම ඉස්සර කාලේ නම් සාමාන්‍යයෙන් ටිකක් ගෙදර කරුවල මුල්ලක තියෙන කාමරයක තමයි මේ අලුතෙන් හම්බෙච්ච පැංචවයි අම්මවයි දාන්නේ. හැබැයි අලුත් වෛද්‍ය විද්‍යාත්මකව අපි කියන්නේ පැංචව දාන්න පුළුවන් තරම් ගෙදර තියෙන එළියම කාමරයට. වාතාශ්‍රය, හිරු එළිය, ආලෝකය. මේ තුන බබාගේ වර්ධනයට සහ නිසි සෞඛ්‍යමත්ව ජීවත් වීමට අවශ්‍යයි. අම්මටත් එහෙමයි. ඒ කියන්නේ හොඳ හිරු එළිය වැටෙන කාමරයක් විය යුතුයි ජනේල් සේරම ඇරලා තියන්න ඕනේ. ඒ වගේම ආලෝකය. බබා උත්තේජනය කරන මේ ආලෝකය කියන එක හරි වැදගත්. ඒ වගේම ආලෝකය කියන්නේ තව විදිහකට බැලුවොත් ආයිත් හිරු එළිය. හිරු එළිය විසබීජ මර්ධනය කරනවා සහ හිරු එළිය හරි අවශ්‍යයි අපේ ඇඟට. ඊළඟට අනිත් එක තමයි හොඳ වාතාශ්‍රයක් තියෙන්න ඕනේ. මේකට හොඳට හුලං ඇවිල්ලා යන්න. අපි සාමාන්‍යයෙන් මේකට ඉංග්‍රීසියෙන් නම් මිනිස්සු දන්නවා කිව්වම වෙන්ටිලේෂන් කියලා. කාමරයකට හුලං ඇවිල්ලා ඒ හුලං පිට වෙන්න තැනක් තියෙන්න ඕනේ. දැන් එක ජනෙල්ලයක් නම් කාමරයට තියෙන්නේ, ඒ ජනෙල්ලෙන් හුලං ආපහු පිට වෙන්නේ නැහැ. එතකොට මේකේ වාතාශ්‍රය ඒ තරම් සුදුසු නැහැ. ඒක නිසා හොඳ වාතාශ්‍රයක් තියෙන කාමරයක් දරුව වෙනුවෙන් වෙන් කරගන්න. ඒක තමයි අංක 1. ඊළඟට බබාගේ කාමරේ අවට පොඩ්ඩක් පරීක්ෂා කරන්න. අපි හිතමු එක්සැම්පල් එකක්. කාමරේ එළිය ජනෙල් ළඟ තියෙනවා දර ගොඩක්. හරි මොකක් හරි පරණ කුණු ගොඩක් කියලා හිතන්නකෝ. මේකේ සත්තු බෝ වෙන්න පුළුවන්. ඉතින් කිරි සුවඳට හරි ඉක්මනට සත්තු ආකර්ෂණය වෙනවා, විශේෂයෙන් කෘමි සත්තුන්, කූඹි වගේ. ඒක නිසා ඒව බලලා හොඳට ඒවත් අයින් කරන්න. කාමරය ඇතුළ විතරක් නෙමෙයි මේ හැම දෙයක්ම. ඊට පස්සේ බබාගේ ඒ බබා තියෙන පරිශ්‍රය කාමරේ වහලේ ඉඳලා හැම තැනම පිරිසිදු කරන්න ඕනේ. මේ පිරිසිදු කිරීමට රසායනික ද්‍රව්‍ය භාවිතා කරනවට වඩා හොඳයි සබන් සහ ජලය භාවිතා කරලා හොඳට අර සෝදනෝ වගේම ලස්සනට පිරිසිදු කරන්න. ඒ වගේම මකුණු දැල් කඩලා ඉවත් කළා. ඒ වගේම කාමරේ හොඳට ආලෝකයේ හිරු එළිය වැටෙන්නත් තියන්න දවස් දෙක තුනක් වහලා තියෙච්ච කාමරයක් නම්. ඒ වගේම පුංචි පැටියට කාමරයක් සකස් කිරීමේදී ලෝකෙම පිළිගත්තු ක්‍රමවේදයක් තියෙනවා. ඒ තමයි මේ ලදුරු මිතුරු පරිසරය. ඒ වගේම ලදුරු මිතුරු නිවස සහ ලදුරු මිතුරු කාමරය කියන එක. ඉතින් අපි මේ බබාට ලදුරු මිතුරු කාමරයක් තමයි සකස් කරන්න ඕනේ. ඉතින් ඒකෙදි අපි එකක් තමයි වහල, ඊට පස්සේ බිත්ති, ඊට පස්සේ පොළව, ඊට පස්සේ බබාගේ කාමරයේ උපකරණ. ඉතින් අපි මේ හතර ගැනම කතා කරමු කෙටියෙන්. චුටි බබෙක් ගෙනහලා තියෙන කාමරයක වහල. මුලින් අපි වහල බැලුවහම සාමාන්‍යයෙන් අපේ ගෙවල් වල සිවිලින් ගහලා තියෙන කාමර තියෙනවා, එහෙම නැත්නම් සිවිලිමක් ගහලා නැති කාමර තියෙනවා. ඉතින් සිවිලිමක් ගහලා නැත්නම් අනිවාර්යෙන් බබා තියෙන තැනට විතරක් හරි අනිවාර්යෙන් ආවරණයක් යොදන්න. මොකද මේ බබාට වහලේ තියෙන දැන් උළුනම් උළුවල කුඩු පොඩි කුඩු කුඩු හැදිලා වැටෙන්න පුළුවන් කාලයක් ඇද්දී අවුවට රත් වෙලා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන කාරණාවක් තමයි මේ අපේ වහල හෙවිල්ලන්න ගන්න ද්‍රව්‍යයක් තියෙනවා, ඇස්බස්ටෝස්. හරිම නරකයි, පුංචි අයට විතරක් නෙමෙයි වැඩිහිටියෙකුට පවා මේ ඇස්බස්ටෝස් වල කුඩු සාමාන්‍ය අවුවට රත් වුණාම මේකෙන් පුංචි කුඩක් හැදෙනවා. ඉතින් මේවා හරිම නරකයි අපේ සිරුරට, පොඩි එකිනෙකට කොහොමටත් හොඳ නෑ. ඒක නිසා අනිවාර්යෙන් ඒ ගැන සැලකිලිමත් වෙන්න වහල ඇස්බස්ටෝස් වලින් හදලා තියෙනවා නම් අනිවාර්යෙන් බබාගේ ඒරියා එක විතරක්වත් ආවරණේ නම් කරන්න උඩින්. ඊළඟට සිවිලිමක් ගහලා තියෙනවා නම් සිවිලිම පුළුවන් තරම් වියලි රෙදි කඩකින් පිහලා කුණු දූවිලි තියෙනවා නම් ඉවත් කරන්න. ඉතින් වහල ගැන කතා කරේ. ඊට පස්සේ අපි බබා ගෙනහලා තියෙන කාමරේ බිමට එමු. දැන් බිම කොහොමද ලදරු මිතුරු පරිසරයක් විදිහට සකස් කරගන්නේ? අපි සාමාන්‍යයෙන් මේ චූටිම බබෙක් ගැන කතා කරන නිසා බිම නම් පිරිසිදු කිරීම ගැන විතරයි කතා කරන්නේ. පිරිසිදු කිරීම සහ කාමරේ තියෙන බඩු පුළුවන් තරම් අඩු කිරීම. හැබැයි බබා ලොකු වෙනකොට මේ ලදරු මිතුරු පරිසරයකදී බබාට අර දුවල වැටිලා තුවාල වෙන්නේ නැති විදිහට අපි කාපට් එකක් දාලා එහෙම නැත්නම් ඒ සඳහා සුදුසු විදිහකට බිම සකස් කරන්න ඕනේ. නමුත් චූටි බබෙක් නිසා අපි බිම පිරිසිදු කිරීම, සබන් සහ වතුරෙන් බිම පිරිසිදු කරන්න පුළුවන් තරම් බඩු ඉවත් කරන්න. ඊළඟට බිත්ති.
ඉස්සර කාලෙන් නම් ඉතින් අර කටු මැටි බිත්තිනේ තියුනේ ඒක නිසා මේ මැටි කියන ඒවා ස්වාභාවික දේවල් බබාලට අගුණයක් නැහැ. නමුත් අද කාලේ බබා ගෙනහලා තියෙන කාමරේ අපි සාමාන්‍යයෙන් අලුතෙන් පේන් කරනවා හරි ආසන්නේ ලස්සනට තියාගන්න බබාගේ කාමරේ ස්ටිකර් අලවනවා ගොඩක් දේවල් කරනවා. ඉතින් අනිවාර්යෙන් මේ පුංචි පැටියා ගේන සති දෙකකටවත් කලින් මේ දේවල් නම් ඉවර කරන්න ඕනේ. මොකද බොහෝ තීන්ත වර්ග ටිකක් බබා ගෑඟට විස වෙන්න පුළුවන්. මේවා රසායනික ද්‍රව්‍යනේ කොහොම වුණත්. අනිත් එක තමයි පුංචි පැටවුන්ට විස නැති තීන්ත වර්ග තියෙනවා බබාලගේ කාමර සඳහාම. ඉතින් ඒ වගේ එකක් භාවිතා කරන්න. එහෙම නැත්නම් ඔබට කරන්න තියෙන්නේ බබාගේ ඉන්න ටිකක් කල් තියලා මේ දේවල් කරලා ඉවර කරන්න. ඊළඟට බිත්තිවල තියෙන පේනු දැන් බබා ගෙනාපු ගමන් නම් ඕනේ පහු මම ඒක මතක් කරමින් යන්නේ. බබා චුට්ටක් ලොකු වෙනකොට ඒ පේනු නම් ආවරණය කරන්න අනිවාර්යෙන්ම බබා ඉන්න කාමරේක. මොකද ලදරු මිතුරු පරිසරයකට ඒක අනිවාර්යෙන් අවශ්‍යයි. ඊළඟට බබාගේ කාමරේ බඩු. බබාගේ කාමරේ බඩු තියද්දි අනිවාර්යෙන් හොඳට මතක තියාගන්න ඕන අංක එකම තමයි බබාගේ කාමරේ හැකි තරම් බඩු අඩු කරන්න. අත්‍යවශ්‍යම දේවල් ටික විතරක් අපි හිතමු. කොට් එකක් නම් තියන්නේ, ඇඳක් නම් තියන්නේ, කොට් එකයි ඇඳයි බබාගේ රෙදි දාන මොකක් හරි එකක්, ඒ විතරක් හොඳටම ප්‍රමාණවත්. ඊළඟට බබාව චේන්ජ් කරන්න එකක් තියෙනවා නම් ඒක තියන්න. ඒ හැර ගොඩක් බඩු තියන්න එපා. බබාගේ කාමරේ පුළුවන් තරම් හිස් අවකාශයේ තමයි අවශ්‍ය වෙන්නේ හොඳ වාතාශ්‍රයක් ලැබෙන්න සහ අම්මට වුණත් හොඳ මානසික සහනයක් ලැබෙන්න. ඉතින් ඔන්න ඒ විදිහට තමයි බබෙගේ කාමරේ ප්ලෑන් කරගන්න ඕනේ. ඊට අමතරව අපේ අම්මලා සයිනි බබාට පේන්න උත්තේජනය කරන දේවල් තියන්නේ. ඉතින් ඒව කරගන්න බිත්තිවල ලස්සන පින්තූර අලවන්න හොඳට මතක තියාගන්න. චූටි බබාට පේන්නේ මුල් කාල සීමාවේදී මුල් සති දෙකක් තුනක් විතර යනකම් කළු සුදු ලෝකයක්. ඉතින් එහෙමයි කියලා කළු සුදු තීර රෙදි දාන්න, කළු සුදු මේ ඇඳන් රෙදි දාන්න නම් බෑ. මොකද ඒක කළු සුදුෙන් ගන්න බැහැනි. ඒක නිසා තාවකාලික විදිහට සකස් කරගන්න බබාව උත්තේජනය කරන්න කළු සුදු රූප ෆොටෝ වගේවා තාවකාලිකව ලෑස්ති කරගන්න. ඒ වගේම බබාට සති තුනක් විතර යනකොට ලස්සනට කලර්ස් පේන්න පටන් ගන්නවා. රතු පාට මුලින් ඊට පස්සේ කහ නිල් වගේ පාට පේන්න පටන් ගන්නවා. ඉතින් ඒවට ලෑස්ති වෙන ලස්සනට බබාගේ කාමරේ වර්ණවත්ව ලස්සනට සාකස ගන්න ලස්සන පුංචි බැලුම් කුම්බලා. බැලුම් කුම්බද්දි ලොකුවට පුම්බන්න එපා, පිපිරෙනකොට බබා බය වෙනවා. ඒක නිසා පොඩියට පුම්බච්ච පුම්බපු බැලුම්, ඒ වගේම ලස්සන මූණු හැඩ, ඔය මිකි මවුස්ලා වගේ පාට පාට ලස්සන මූණු හැඩ තියන්න. ඒ වගේම බබාගේ කන උත්තේජනය කරන්න. මොකද උපන් දවස් ඉඳලා එයාට හොඳට ඇහෙනවා අර සීනු එළිය එල්ලන්න, අර වින්චයිම් සීනු සද්දේන සීනු වගේ ඒවා බබාට සද්දෙන්න. කොහොමත් කුරුළු කොට වගේවා ඉස්සර ඉඳලම අපේ ගෙවල් වල භාවිතා කරනවනේ බබාලා උත්තේජනය කරන්න. ඉතින් බබාට මේව දිහා බලන් ඉන්න, සද්ද අහන්න, සලස්සන්න, ඒ වගේම සති දෙකක් තුනක් ඉක්ම යනවත් එක්කම තව මේ දේවල් එහෙට මෙහෙට කරලා කාමරේ මාරු කරන්න. ඒ කියන්නේ එකම තැන හැම විටිස්සෙම තියන්න එපා. ඇඳ උනත් චුට්ටක් එහෙට මෙහෙට කරලා මාරු කරලා ලස්සනට සකස් කරගන්න. ඊළඟට බබාගේ කාමරේ වොට් 10ක විතර සාමාන්‍ය පුංචි ආලෝකයක් තියෙන බල්බයක් දැල්වලා තියෙන්න පුළුවන්. මේක රතු පාටට හුරුයි නම් වඩා හොඳයි. ඒ වගේම අපේ ලංකාවේ සාම්ප්‍රදායික විදිහට ඔය කට්ටු කුමංජල් දුම් අල්ලනවා, ඊට පස්සේ කොහොඹ තෙල් දුම් අල්ලනවා. ඉතින් ඔය වගේ දේවලුත් කමක් නෑ කරාට. හැබැයි බබා ගේන්න කලින් මේ කාමරේට මේ දේවල් කරන්න. එහෙම නැත්තම් බබා ගෙනාවට පස්සේ ඒ වගේ සාම්ප්‍රදායික හානිකර නොවන දේ, බබාට හානිකර නොවන සාම්ප්‍රදායික දේවල් කරන්න ගැටලුවක් නෑ. නමුත් බබා කාමරේ ඉන්න වෙලාවට එපා බබාව වෙන තැනකට අරගෙන ඒ වගේ දේවල් කරන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි පුංචි පැටියෙකුට කාමරයක් කොහොමද සකස් කරගන්නේ. ඒ කාමරයට බබා ගෙනකොට යාට සෞඛ්‍යමත් සුවදායි විදිහට ඒ කාමරේ සකස් කරලා දෙන්නේ. ඉතින් අද අපි කතා කරේ අලුත් උපන් බබෙක් ගෙදරට ගෙනාවාම තියෙන කාමරේ කොහොමද සකස් කරගන්නේ කියලා. ඒත් එක්කම අපි කතා කරා පුංචි පැටියෙකුට මේ ලදරු මිතුරු පරිසරයක්, ලදරු මිතුරු ගෙයක්, එහෙම නැත්නම් ලදරු මිතුරු කාමරයක් කොහොමද සකස් කරගන්නේ කියලා. ඉතින් මේ දේවල් උපයෝගී කරගෙන ඔන්න ඕගොල්ලන්ගේ අලුතෙන් ගෙන පුංචි පැටියට මේ විදිහට කාමරේ සකස් කරගන්න. ඒ වගේම දැන් ගෙදරට ඇවිල්ලා ඉන්නව නම් පොඩිත්තා අපි කියපු දේවල් උපයෝගී කරගෙන බබාගේ කාමරේ ඔන්න වෙනස් කරන්න ඕන දේවල් තියෙනවා නම් එයාට සෞඛ්‍යයට හුඟක් හොඳ වෙන දේවල් මේ දේවල් වලින් එකතු කරගෙන වෙනස් කරගන්න.